ඔවද මංගකුල්ලොන්ට කියල දෙන්න හදන්නේ USB කිට් එකට කොහොමද බොක්ස් එකක් හදාගන්නේ කියලා. අපි මේ වගේ පරණ DVD ROM එකකින් තමයි USB කිට් එකට බොක්ස් එක හදන්නේ. ඇම්ප් එකක් වුණත් ඕගොල්ලොන්ට මේක ඇතුළට දාගෙන මේක හොඳට නිර්මාණය කරගන්න පුළුවන් ලස්සනට බොක්ස් එකක් මම ඒක ඕගොල්ලොන්ට මුලින්ම කොහොමද කරන්න කියලා දෙන්නම්. මුලින්ම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඕගොල්ලෝ subscribe කරන්න. එතකොට මම මේ වගේ ඕගොල්ලොන්ට ඉලෙක්ට්‍රොනික දැනුම අරගත්ත වටින කියන වීඩියෝ ඕගොල්ලොන්ට බලන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේ USB කිට් එකට බොක්ස් එකක්, ඇම්ප් එකට කීසින් එකක්, ඒ වගේ කොහොමද මේක හදාගන්නේ කියලා බලමු. අපි මුලින්ම මේක මේ යන හතරින් අපි ගලවගෙන ඉන්න ඕන. අපි ගලවගෙන බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අපි මේකේ එන හතරම ගලව ගත්තා. අපි දැන් බලමු මේක ගලවගෙන ඔගොල්ලොන්ට පේනවා ඇති මේක තියෙන්නේ කොහොමද කියලා. අපි මේකේ කෑලි ඔක්කොම ගලව ගන්න ඕන. මේකේ කෑලි ප්‍රමාණයක් තියෙනවා. මේ මද ටික ඔක්කොම මේ සීරම ඔක්කොම ගලවන්න ඕන. ගලවල මම ඔගොල්ලොන්ට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. මේ ටික ඔක්කොම ගලවන්න ඕන. අපි දැන් බලමු මේක ගලවගෙන. මේ කෑලි මොකක්වත් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට කිසිම දෙයක් මේකේ ඕන වෙන්නේ නැහැ. මම ඔයගොල්ලොන්ට මේක ගලවගෙන පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා.
මේ DVD ROM එකේ මේ කෑලි ඔක්කොම ගලවලා අයින් කරනවා මේවා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේකේ අවශ්‍ය වෙන්නේ මේ තහඩු කවරි සහ මේ පියන සහ ඊළඟට මේ කොටස අපි දැන් මේ කොටසේ දෙයක් කරගන්න තියෙනවා අපි මේ කොටසට මේ කොටස මෙතෙන්ට මේ කොටසේ අපි මෙන්න මේ හරියම් වගේ අපි මේක කපා ගන්න ඕන මෙහෙම දිගට මේ මෙතනින් සහ මෙතනින් වෙන් කර ගන්න ඕන මෙතනිනුත් අපි වෙන් කර ගන්න ඕන අපි බලමු මේක කොහොමද කරගන්නේ ඔව් අපිට ඕන මේකේ මේ පිටිපස්ස මේකේ සම්බන්ධ වෙන මේ කොටස විතරයි අපිට ඕන වෙන්නේ ඒක නිසා අපි මේක මෙතනින් කපා ගන්න ඕන මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඒ වගේ කපාගත්ත වෙනත් එකක් මේ තියෙන්නේ ඒ වගේ කපාගත්ත වෙනත් එකක් ඕගොල්ලන්ට පේනවා ඇති මම ඒකේ කොහොමද හදලා තියෙන්නේ කියලා ඕගොල්ලන්ට මම ඒක පෙන්නන්නම් ඒකේ ඕගොල්ලෝ මේ වගේ ස්පීකර් කනෙක්ටර් එකක් මේ වගේ සම්බන්ධ කරගන්න ඕන මේක මේ අතර මෙහෙම තියෙන්නේ එතකොට ඕගොල්ලෝ මෙතෙන්ට සිදුරක් විදියට ඕගොල්ලෝ කැමති පැත්තකින් DC බේස් එකක් මේකට සම්බන්ධ කරගන්න පුළුවන් තව ඕගොල්ලොන්ට කැමති නම් මේකට වොලියුම් කන්ට්‍රෝල් එකක් සහ ඒරියල් එකක් උනත් මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන් බලමු අපි මේක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මුලින්ම මම ඕගොල්ලොන්ට පෙන්නුවා මේ කවර මේ ඇල්මිනියම් තහඩු ඔයගොල්ලන්ට මේක හොඳට මේ සුද්ධ කළා මේකේ පේන්ට් එකක් ගහ ගන්න ඕන මම මේ මං ගත්ත එකේ මම හදාගත්ත එකේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් පේන්ට් කරාට පස්සේ මොන වගේ දේක තියෙන්නේ කියලා මුලින්ම අපි ඉස්සරහා කවරේ හදන හැටි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේකට මේකේ මුලින්ම අපි කරන්න ඕනේ මම ඔයගොල්ලන්ට ඒක හැදිලිව කියලා දෙන්නම් මුලින්ම ඔයගොල්ලෝ මේ ඉරගාන්ට මේක මෙහෙම කපා ගන්න ඕන මෙහෙම මේ මෙහෙම දිගට මෙහෙම ඔයගොල්ලන්ට මේක මෙහෙම කපා ගන්න ඕන මේ කෑල්ල අයින් කර ගන්න ඕන ඊළඟට අයින් කළ ඉවර වෙලා ඔයගොල්ලෝ මේකට උඩට දාන්න ඕන මේ වගේ මම අරගෙන තිනවා මේ මේකට කියන්නේ ස්ලැඩින් බෝඩ් කියලා ඕගොල්ලෝ මේක හොයාගන්න පුළුවන් වෙයි මේ වගේ ස්ටිකරේ ගලවන්න තිබ්බහම හොඳ ෆිනිෂින් එකක් තියෙනවා මේකේ මේ කෑල්ලක් ඕගොල්ලෝ අරගෙන මේ ගාන්ට ඇඳලා මේකේ මේ වටේ ගාන්ට ඇඳලා ඒකේ සයිස් එකට කෑල්ලක් කපා ගන්න ඕන ඕගොල්ලෝ මම මේ කොලයක් කරන් පෙන්නුවා පෙන්නුවේ මේකේ මේ කපාගත්ත විදිය දැන් මේක ස්ලේට් බෝඩ් එක කියලා ඕගොල්ලෝ හිතලා ඒ විදියට මේ වගේ කෑල්ලක් මෙහෙම කපා ගන්න ඕන ඊළඟට ඕගොල්ලොන්ට තියෙන්නේ මේකට ඔන් ඕෆ් ස්විච් එක මාක් කරලා ඕගොල්ලෝ කපා ගන්න ඕන ඊළඟට USB කිට් එකට ඕගොල්ලෝ මාක් කරලා ඒක කපා ගන්න ඕන ඒක කපාගෙන ඉවරලා මේක මෙහෙම තියලා ඕගොල්ලෝ මේ වටේට ගම් එකක් දාලා මෙහෙම ඕගොල්ලොන්ට අලව ගන්න පුළුවන් මම දැන් ඕගොල්ලොන්ට පෙන්නන්නම් එහෙම අලවගත්ත මේ කේසින් එකක් මං හදපු එකක් මම ඕගොල්ලොන්ට පෙන්නන්නම් දැන් මේ තියෙන්නේ මං එහෙම හදාගත් එකක් අලවගත් එකක් මෙතනට මම LED බල්බ් එකක් ඔන් ඔෆ් ස්විච් එක ඔන් කරාම පත්තු වෙන විදියට ඊට පස්සේ මම මේකට ස්ටිකරයක් අලවගෙන තියෙනවා අර සුදු පාට එක වැහින්න ස්ටිකරයක් අලවගෙන තියෙනවා මේ වගේ මම ඊට පස්සේ මේක පේන්ට් එකක් කරගෙන තියෙනවා මේ විදිහට ලස්සන පේන්ට් එකක් ඊළඟට මෙතනින් අපි කපාගත් එක මේ විදිහට මේ බොක්ස් එකට දාන්න ඕන මේ විදිහට ඔන් මේ විදිහට මේක මේ පැත්තේ තමයි
තියෙන්නේ ඔගොල්ලෝ මේක මේ පියන වහන පැත්ත උඩට ගන්න එපා පියන වහන පැත්ත මෙහෙම යටට ගන්න එතකොට තමයි මේක ලස්සන මේ box එක ලස්සන වෙන්නේ මේ විදියට ඔගොල්ලෝ මේක හදා ගන්න මේ විදියට හදා ගන්න දැන් ඊළඟට මම පෙන්නන්නම් මේක මෙතෙන්ට කොහොමද සම්බන්ධ කරන්නේ කියලා ඔගොල්ලෝ මේ විදියට එන තව උදා ගන්න සිදුරු මාක් කරගෙන විදලා මේ විදියට ඔගොල්ලෝ මේක හදා ගන්න මේ විදියට ලස්සන box එකක් ඔගොල්ලන්ට හදා ගන්න පුළුවන් මම එන තව දාලා මේකේ පියනත් පහල ඔගොල්ලන්ට පෙන්වන්නම් මේක මොන වගේද කියලා අපි දැන් මේකට එන දෙකක් දාලා බලමු මේ විදිහට මේකට එන දෙයකුත් දාගත්තා. දැන් බලමු මේකේ පියන දාලා බලමු. ඔගලොන් පේන මෙති ලස්සන box එකක් USB kit එකට ඔගලොන්ගේ හදන නැත්නම් ඔගලෝ amp එකක් හදුවනම් amp එකට මේ වගේ ලේසියෙන්ම DVD rom එකකින් පරණ DVD rom එකකින් කොහොමද box එකක් හදාගන්නේ කියන එක ඔගලොන්ට දැන් හොඳට පැහැදිලි ඇති ඔගලොත් මේ වගේ එකක් හදාගන්න මේ වගේ මාක් කළා මේ වගේ ලස්සන එකක් හදා ගන්න තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්